25th World Scout Jamboree Flashback. Vijay Maralakshya Thadeyura Loka Maralakshya Jamboree Dine Alut Torotoru Alut Vidihata Obata Kiyana Ape Avadane Yomuna Bohoma Sium Tanakata E Tamai ආරම්භක උත්සවයේ ලෝක බාරදක්ෂි සම්මන්ත්‍රණාපති ව්‍යා ග්‍රිල් මහත්මයාගේ කතාව. ඔහු කතාවට ප්‍රවිෂ්ට වුණේම හරි අමුතු තාලෙන්. වේදිකාවේ මැද තිබුණු එක්තරා සිදුරකින් තමයි ඔහු මතුවේ. මතුවෙලා හරි අමුතු කතාවක් කියනවා. Fifth World Scout Jamboree Flashback. Vedikaven Matuno Ohu Ekwarama Kya Hiti Kumana Darshanayakta Kumana Rayakta Me Kiyala Attatamena Hitenna Athi Ohuta Ohuge Es Dekin Dakina Baladakshayin Pramanaya CC Kada Ekama His Godak E Taramatama ලෝක බාලදක්ෂ ජම්බෝරි බිමේ ආරම්භක උත්සවය උත්සවශ්‍රීයෙන් පිරි ඉතිරිලා තිබුණා. බාලදක්ෂයන් 50,000ක් ඒ භූමියේ ඒ මොහොතේ හිටියා. ඉතින් ඔහු විතරක් නෙමෙයි ඒ රූප දසුන් දැකපු අපි හැමෝමත් පුදුම වුණා. Fifth World Scout Jamboree Flashback. Ohu thama wedagath deyak kiwwa. E thamai mema addekima labanna oba vasanawanta unam wagema me mata pitawa athuru hama deema hada ganna lehisi pahasu deyak nemei. Eka amaruwen karagathu deyak. Visheshayenma loka baladakshi jamboree samvidhayakai වසර 10කට වැඩිය මහන්සි වුණා මේ සඳහා මේ මොහොතේ. එවැගේම මේ සඳහා සහභාගී වූ දරුවන් ලෝකයේ රටවල් 150කින් මේ තැනට ආවේ දවස් 2 3 ගත කරලා අහස්‍යාරාවලින්. එවැගේම විවිධ ක්‍රමවලින් එන්නේ නැති. ඉතින් ඒ දුෂ්කර බව වෙන්නේ නැති. ඔහුට දැනුනේ ඔහුට හැඟුනේ ජීවිතේ බොහෝ වටිනාකම් සහිත දේවල් ලෙහෙසියෙන් ලංගා කරගන්න බැහැ කියලා ඌ කිව්වා. මහත් කැපවීමක් මහත් ධෛර්යයක් සහ විශාල ධනයක් කැප කරන්න ඕන කියලායි ඌ කිව්වේ. මේ මට්ටම මේ ජයග්‍රහණය ලබන්න ඒ සියල්ල බාලදක්ෂ ඔබේ දහඩිය බවත් ඔහු පැවසුවා. 25th World Scout Jamboree Flashback. එවකේම ඔහු කිව්වා බාලදක්ෂ ඔබ විශේෂයෙන්ම ලෝක බාලදක්ෂ ජම්බෝරේ ඉන්න හැම කෙනෙක්ම අද්විතීය ස්වේච්ඡාසේවකයින් බව. එවකේම එතනදී ඔහු කියනවා දසදහස් ගණනින් රැස් වෙලා ඉන්න මේ බාලදක්ෂයන් අද්විතීය ස්වේච්ඡාසේවකයින් බවත්. එවගේම මට හිතෙනවා දයාගිල් මහත්මයා මෙතන ඇවිල්ලා ඉන්න හැම බාලදක්ෂයෙක්ම තරු කැටයක් කියලා හිතුවා. මේ උත්කර්ෂවත් තරු පිරිවරාගත් රාත්‍රිය අපිට උදා කිරීම සඳහා බාලදක්ෂයන් වන ඔබ කරපු කැපවීම මෙහෙවර ඉතාමත්ම විශිෂ්ට බව සඳහන් කළා. 25th World Scout Jamboree Flashback.
ඒ වගේම බොහොම සතුටින් ඔහු කිව්ව වැදගත් දෙයක් තමයි. ඔව්. අපි හැමෝම ස්වේච්ඡාසේවකයෝ. ඒ වගේම ඔහු නිහතමානී වුණා. ඔහු ලෝක බාලදක්ෂ සන්නම් තානාපති වශයෙන් එම අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ලැබීමට හැම කෙනාටම ස්තුති කරා. ඒ වගේම ඔහු කිව්වා මේ ප්‍රකාශය කරන්න එම වේදිකාවේ ඉඳලා ඔහු ලොකු වාසනාවන්ත කෙනෙක් කියලා. ඇත්තට මේක එහෙම තමයි. ඒ වාසනාව හැමෝටම උදා වෙන්නේ නැහැ. ඒ වගේම දයාග්‍රී මහත්මයා කියනවා සියලු ශක්තියත් ඒ වගේම බුද්ධියත් නියෝජනය කරන්න ඔහු ආශිර්වාද ලැබූ තැනැත්තෙක් වුණා කියලා. ඒ හැම ශක්තියක්මත් බුද්ධියක්මත් බාලදක්ෂි ඔබ බව කිව්වා. ඒ වගේම ලෝක බාලදක්ෂ සන්නම් තානාපතිතුමා හරි වැදගත් වචනයක් කියනවා. ඒ තමයි මෙතන සිටින 50,000ක් වන බාලදක්ෂ ඔබත් මමත් මේ සමස්ත පෘථිවි තලයේම එකම පවුලක සමාජිකයින් බව. 25th World Scout Jamboree Flashback. ලෝකයේ තිබෙන විශාලතම ළමා ව්‍යාපාරයේ සමාජිකයන් ගන්න මිලියන 50,000ක්. ඔහු ඔබේ කතාවට ඒක ඇඳගෙන මෙන්න මෙහෙම කියනවා. මිලියන 57ක බලයක් සහ ශක්තියක් ඔබගෙන් නියෝජනය වෙන බව. ලෝකයේ හැම අස්සක් මුල්ලකින්ම විවිධ ජාති, විවිධ රජයන්, විවිධ වූ සංස්කෘති, විවිධ වූ ආහාර රට, විවිධ භාෂාවන් මේකී නොකී විවිධත්වයන් තුළ එකම එක්සේසත් වීමක්, එකම එක්සත් බවක් බව ඔහු පැවසුවා. මේ මුළු ලෝකයේම වඩා යහපත් තැනක් බවට පත් කිරීමට අප ලබා දුන් පොරොන්දුව ප්‍රකාශ වන බව. 25th World Scout Jamboree Flashback. අපි එකම වර්ගයක් බවත් බාලදක්ෂ ඔබ දී ඇති පොරොන්දුවේ පොරොන්දුවේ නාමය ත්‍රත්වය එකිනෙකා කෙරෙහි බැඳීමෙන් එකමුතු බවේ දෑත් පටල ඇති බව ඔහු පැවසුවා. තමා ළඟ ඉන්නේ ගැහැණිය පිරිමියා මේ කවුරු වුවත් ඔවුන් හැම කෙනෙකුටම විශ්වාසය, ගෞරවය, දයාව, කරුණාව වැනි උතුම් මිනිස් ගුණාංගයන්ගෙන් පැමිණ සිටින බව ඔහු පැවසුවා. 25th World Scout Jamboree Flashback. සැබෑම බාලදක්ෂයක සතු ශක්තිය සහ බලය එහෙමත් නැත්නම් හැබෑම බාලදක්ෂයෙක් යන් කඩු නගින්නකු, ව්‍යාපාර තරණය කරන්නකු, නව මංසයන් යන්නකු, ගවේෂකයෙකු නොව සැබෑම ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන ඕනෑම ගැටලුවක් මැනවින් හඳුනා ගන්නා, එවැගේම ගැටලුවට නිර්භයව මුහුණ දෙන, ගැටලුව විසඳා ගන්නා මාර්ගයන් හොයන, එම ගැටලුව නිරවුල්ව විසඳාගෙන තමන්ගේ ජීවිතයත් අනුන්ගේ ජීවිතයත් ජීවත් කරන අය බව. But true adventure lies not just in climbing mountains or crossing rivers. True adventure is in here. True adventure is the courage to dream big. It's the courage to take risks and to overcome difficult odds. 25th World Scout Jamboree Flashback. ලෝක බාලදක්ෂ ජම්බුන් කාලය තුළදී ඉහි දිවි ගෙවන බාලදක්ෂයන්ට විවිධ වූ බාධක අභියෝග අත්විඳින්නට ලැබෙන බවත් ඒවාට ධෛර්යමත්
ශක්තිමත්ව මුහුණදී ඒවා ජයගත යුතු බවයි. ඒ වගේම ඔබ අත්විඳින දිහිර ක්‍රියා, ඒ වගේම පුරෝග්‍රාමී ක්‍රියා මේ හැම එකක්ම ඉතාම නොබියව නොබයව ඉතාම උනන්දුවෙන් ඒ සඳහා කැපවීමෙන් දායක වෙලා අන්දකින් ලබා ගන්න කියලා ඔහු කිව්වා. කවුරුත් නොහිතපු අනෙක් කතාවක් ඔහු කිව්වා. ඒ තමයි අපි සැවොම අපි හැම කෙනෙකුම විවිධ වූ ගැටලුවලට මුහුණ පාලා ඉන්නවා. අපේ රටවල් දිහා බැලුවොත්, ඒ වගේම අපේ රටට අසල්වැසි රට දිහා බැලුවොත් නොයෙකුත් ගැටුම්කාරී තත්ත්වයන් රැසකට මුහුණ දෙමින් සිටින බව ඔහු කිව්වා. 25th World Scout Jamboree Flashback. මේ ලෝකේ බලන බලන තැන ගැටුම් නැති තැනක් හොයාගන්න නැති තරම්. ඒ තමයි ලෝක ස්වභාවය. ඒ නිසාම බාලදක්ෂ ව්‍යාපාරයේ වටිනාකම අවශ්‍යතාවය දවසින් දවස වැඩි වෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයේ කාලීන බව අත්‍යවශ්‍ය බව ඔහුගේ කතාවේ අවධාරණය කළා. සිංගීති පෝතක කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ මානවක මේ ඕනෑම බාලදක්ෂයේ මේ ලෝකයම වෙනස් කරන්න පුළුවන්. වඩා හොඳ අතට වෙනස් කිරීමේ පෙරලිය කළ හැකි බව ඌ පෙන්වලා දුන්නා ඔහුගේ කතාවේ. එය ඔහු තද බල ලෙස විශ්වාස කරනවා. 25th World Scout Jamboree Flashback. ඌ අවධාරණය කරනවා තව දෙයක් බාලදක්ෂ ඔබට. මොකක්ද? ලෝක බාලදක්ෂ ජම්බුරි කාලයේ තුලදී හැකිතාක් මිත්‍ර සම්බන්ධතා යහළුකම් තව තවත් ශක්තිමත් කරගන්න කියලා. ඒ වගේම හැබෑම බාලදක්ෂ ජීවිතේ ඔප්නංවා ගන්න කියලා. හැබෑම බාලදක්ෂයෙකු විදියට මේ හැම තැනකදී මේ හැම වචනයක් ඉවර වෙන තැනකදී ඒ තැන හිටපු හැම බාලදක්ෂයෙකුම මහත් වූ ඔන්වර සංහනක් දුන්නා. ඒකට හේතුව ඒ හැම වචනයක්ම ලෝක බාලදක්ෂ ජම්බුරි දිනේ බාලදක්ෂ හදවත් ස්පර්ශ කළ වචන වුණා. 25th World Scout Jamboree Flashback. මේ විදිහට ක්‍රම ක්‍රමයෙන් ප්‍රයාගරි මහත්මයා තමගේ කතාව උච්ච ස්ථානයට ගියා. එතන තමයි මම හිතන්නේ ඉතාම වැදගත්ම තැන සහ ඒක විචිත්‍රවත් බවින් හොඳම තැන. වේදිකාවේ මැදින් පහළ වුණු අපූර්ව තරුකාවක් ඔහු ක්‍රමයෙන් ගින් තමගේ දුවතට ගන්නවා. ඒ වෙලාවේ වැදගත් වචන ටිකක් කියනවා. බාලදක්ෂයින් යනු බාලදක්ෂ ජීවයෙන් පිරිච්ච ජීවන කුසලතාවන්ගෙන් යුක්ත කියම මානවීය ගුණාංගවලින් යුක්ත දයාව කරුණාව මිත්‍රශීලීත්වය ඉතාම හොඳින් පුරුදු පුහුණු කරපු අපූරු මානව කෙනෙක්. අපූරු තත්කැටියක් බව. 25th World Scout Jamboree Flashback. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සම්නම් තානාපති බයග්‍රී මහත්මයාගේ අවසන් පැතුම වගේ විජය බාලදක්ෂ කඳවුරේ අපේ පැතුමත් ලෝක බාලදක්ෂ ජම්බෝරි බිමට ආපු සියයට එකත් නාපු සියයට 99ත් බාලදක්ෂයන් ලෝකයේම බැබලෙන දිදුලන තාරකාවක් බවට පත්වෙන්න කියලයි. 25th World Scout Jamboree Flashback.